බය වෙලා දින්නේ නැහැ මොනවද කරන්න යන ඇක්ට් එක සැන්ඩෝ සම්දර්ශනය අහා ඒක ගැන තව පොඩ්ඩක් අපිට කිව්වෝ ශ්‍රී ලංකාවේ මේතෙක් කවුරුත් සැන්ඩෝ වීරයන් නොකරපු සම්දර්ශන පෙළක් සම්දර්ශන පෙළක් ඉදිරිපත් කරලා මම ඉදිරිපත් කරේ කවුරුත් නොකරපුවා කියලා හොඳටම විශ්වාසයි විශ්වාසයි ඇඳුම ඔයාමද හදාගත්තේ මම හදාගත්තා අපි බලමු නේද ගැටලු ඇති වෙනවා. ඔයා සාමාන්‍යයෙන් මේ වගේ අභියෝගයක් බාරගද්දී මම ගණන් ගන්නෑ. ඉතින් එහෙම බෑනේ. ඒක මගේ හැකියාව. දැන් මේ කට ඇතුලේ නුතනවද? ඇඟෙන් ලේ බින්දක් කියන්නේ. මේ හැකියාවක්. මගේ වෘත්තියක් නෙවෙයි. මට වයස අවුරුදු 17යි. මේක මගේ හැකියාවක් වෘත්තියක් නෙවෙයි. ගරු කරනවා
කියපු දෙයට ගරු කරනවා. අයි මේ වගේ දෙයක් ඔය තෝරගත්තේ? මම සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් තෝරගන්න හිතුවේ නැහැ. මගේ අම්මා කැමති වුණෙත් නැහැ. මගේ හිත කීවා මං කවදා හරි මේකෙන් ඉදිරියට යනවා කියලා. මං ඒ නිසා මම මේක වෘත්තියක් ලෙස ගණන් නොගෙන මම හැකියාවල් ලෙස ප්‍රගුණ කරා. ඒකේ ප්‍රතිඵලයක් කියලා මං අද මෙතනට තෝරා ගැනීමත් ඒකේ ප්‍රතිඵලයක් කියලා මං හිතනවා. ඔබ මේ දේම කරගෙන ඉදිරියට යනවා නම් මං එහෙම විශේෂ ආශිර්වාදයක් නැහැ මගේ. නමුත් ඔබගේ සිතේ ධෛර්යයට මට ඔබට ඉදිරියට යන්න රුකුලක් දෙන්න පුළුවන්. ඇතරම ඉතාමත්ම භයානක ක්‍රියාවලියක් වකලේ. තුවාලුවර ගැන බොහොම කනගාටුයි. අපි ඒක බලාපොරොත්තුනේ නැහැ. සෑහෙන අපහසුතාවකින් ඔබ ඉන්න බවට පෙනී යනවා. ඉදිරියට යන්නට අවස්ථා දෙන්න කැමති. නමුත් තුවාල වෙනවා දකින්න අපි කැමැත්තක් නැහැ. ඒක නිසා කිව්වාගේ පොඩ කල්පනාවෙන් ප්‍රේසමෙන් යම් දේවල් කරන්න වේවි. දෙවන වටේට යන්න මම ඔබව යෝජනා කරනවා. මොකද ඔබේ දෛවන්තකම තියෙන නිසා. මට නම් හිතෙනවා දැන් මීට කලින් ආවා රෝලුවෙන් තැඹිලි බින්දින එක්කෙනෙක් එයාටත් අපි මේ දේම කිව්වා. හැබැයි මට ඒක ඔයාට නොකියන්න හිතෙනවා. මොකද ඔයා ඊට වඩා ප්‍රොෆෙෂනල් තැනක වෘත්තීය මට්ටමක හිටියා කියලා මට තේරුණා. චූටි චූටි තුවාල වුණාට සහ ඔයා ඒ වෘත්තියට ගරු කරනවා සහ ඔයාකට හරිම ආසක්තයි. ඔයාගේ පැෂන් එක ඒක හොඳටම. ඉතින් මං කියන්නේ මේක ගැන තව හදාරන්න, මේව කරන අය ගැන තව හදාරන්න, හදාරලා මේක වෘත්තීය මට්ටමටම ගේන්න කියලා මං වට කියනවා. ඔයා මේක වෘත්තීය විදිහට තෝරගත්තා නම් මම වෘත්තියකට නැතුව මගේ විනෝදාංශයක් ලෙස මම තෝරගන්නවා. නෑ බැසී ගිය මෙම විප්ලවය මං අහපව් ගොඩනංගනවා කියලා මේ සියලු දෙනා මම කැමති ස්පිරිට් එකට. ඒක පුංචි ඉඩක් දෙන්න ඉල්ලීමක් කරන්න. ඒක සාධාරණ වෙන්නත් පුළුවන්, අසාධාරණ වෙන්නත් පුළුවන්. දෙන්න ඕන දේ දෙන්න ඕන වෙලාවේ දුන්නේ නැත්නම් මං විශ්වාස කරනවා පව් සිද්ධ වෙනවා කියලා. මිනිහෙකුට දිවුරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය තමයි යමක් ලේවලින් දිවුරන එක. තරඟකරුවෙක් විදිහට මේ තරඟකරුවා ලේවලින් දිවුරද්දිත් ඔබ ග්‍රෑන්ඩ් බසරේ පාවිච්චි කරන්නේ නැත්තම් ඔබට පව්. ශ්‍රී ලංකාවේ මෙතෙක් කවුරුත් සැන්ඩෝ වීරයන් නොකරපු සඳර්ශන පෙළක් සඳර්ශන පෙළක් ඉදිරිපත් කරලා මම ඉදිරිපත් කරේ. කවුරුත් නොකරපුවා කියලා හොඳටම විශ්වාසයි. ඇඳුම ඔයාමද හදාගත්තේ? මම හදාගත්තා. අපි බලමු නේද? Thank you.
We'll be right back.